සමග ජනබලවේගයේ උඩුදුම්බර ආසන බලමණ්ඩලයේ අමුතුමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසිය. ඔහු එහිදී මෙසේ දසනහන් කළේය. අපේ සිංහල සංස්කෘතිය වැවයි දාගබයි ගමයි පන්සලයි. ඒ සංකල්පයේ අත්තිවාරම තමයි ගොවි ජනතාව. නමුත් පසුගිය රජයේ ගොවි ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. සජිත් ප්‍රේමදාස මෙතුමාගේ රජයක් යටතේ ගොවියාගේ නැති වී ගිය ශ්‍රී විභූතිය අනිවාර්යයෙන්ම යළිත් ඇති කරනවා. ඒක තමයි අපේ පළමු රාජකාරිය. මොකද ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ගොවි ජනතාව. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මම කියනවා පාර්ලිමේන්තුව ආණ්ඩුවට වඩා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ විපක්ෂයට. අපිට දැන් ආණ්ඩුව පෙරලන්න පුළුවන්. නමුත් අපිට ඒක කරන්න උවමනාවක් නැහැ. අපිට ඕන මහජන ඡන්දයකින් සජිත් ප්‍රේමදාස මෙතුමාව පත් කරගන්න. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක් අපිට සමග විපක්ෂයේ වාඩි වෙලා ඉන්නවා. අපිට බහුතරය තියෙනවා. පසුගිය සතියේ 22 සංශෝධනය ඉදිරිපත් කරනවා කිව්වට ඒක බයට අකුණු ගත්තා. සජිත් ප්‍රේමදාස මෙතුමාට අගමැතිකම බාරගන්න ආරාධනාව. එතුමා පැහැදිලිව කිව්වා සමගි ජනබලවේගයේ බහුතර මන්ත්‍රී කණ්ඩායමකින් ආණ්ඩුව හදනවා විනා මේ හොරු රැල සමග ආණ්ඩු කරන්නේ නැති බව. ලබන අවුරුද්දේ මාර්තු මාසේ වෙනකොට ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න ඕන. කල් දාන්න බෑ. නමුත් දැන් ජනාධිපතිරට මේක කල් දමන්න ඕන වෙලා තියෙනවා. මොකක්ද මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවටයි එක්සත් ජාතික පක්ෂයටයි යපත් නැහැ. දැන් මැතිවරණ ක්‍රමය හොඳ නැහැ කියලා මැතිවරණය කල් දමන්න හදනවා. මේ මැතිවරණ ක්‍රමය ගෙනාවේ වත්මන් ජනාධිපතිතුමාමයි. ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ ක්‍රමය මන්ත්‍රී සංඛ්‍යාව කාන්ත නියෝජනය වැඩි කෙරුවේ එතුමා අගමැති කාලේ. දැන් හිටපු ගමන් කියනවා ක්‍රමය හොඳ නැහැ කියලා. ක්‍රමය නෙමෙයි මැතිවරණ කල් දාන්න උඩර වැටියක් හොයන්නේ. අලුත් ක්‍රමයක් හදනවා කියලා සීමා නිර්ණය කරන්න තියෙනවා කියලා මැතිවරණ කල් දාන්නයි හදන්නේ. අපි එතුමාට කියන්න කැමතියි එතුමා මැතිවරණේ කල් දාන්න හැදුවොත් අපි අධිකරණයට යනවා. අපිට හොඳටම විශ්වාසයි අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි කියලා. මෙවැනි උණුසුම් පුවත් ලදසිනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.